www.gossipking.lk. අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ එතුමා මාත් සමග සාකච්ඡා කළා මගේ අනුමැතියට යටත්ව තමයි ඒ සියලුම කාරණාවලදී එතුමා ක්‍රියා කරලා තියෙන්නේ. එතුමට දොස් කියලා වැඩක් නැහැ. එතුමාගේ තීරණය මොන හරි ප්‍රශ්නයක් වෙනවා නම් මම බාර ගන්නවා. ඒ නිසා ඒකට විරුද්ධව උසාවියට යන්න නැතුව පාරවල් දිගේ බැන බැන ගියාට මට ඒකට උත්තර දෙන්න බෑ. කුසජනිත් පෙරේරා සමගත් රංගන හේරත් ක්‍රීඩකයාටත් තරඟ පාවා දීම පිළිබඳව යෝජනාවක් කරලා තිබෙනවා. පුද්ගල දෙන්නෙක් ඉන්නවා එතන. මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ එකයි යෝජනාව කරපු පුද්ගලයා ජාතික ක්‍රිකට් කණ්ඩායම පුහුණු කරන nets වල බෝල් කරන එක්කෙනෙක් තමයි මේ යෝජනාව කරලා තියෙන්නේ. ඒතර මේ වගේ තව කීප දෙනෙක් මට විස්තර දෙනවා ජාතික ක්‍රිකට් කණ්ඩායමත් එක්ක කුළුපගව ඉන්න පිරිසක් මේ ක්‍රියාදාමයට යම් විදිහකට සම්බන්ධ වෙලා තිනවා මේ මැච් ෆික්සින් වලට. නැත්තම් තරඟ පාවා දීමේ ක්‍රියාවලියට කුකුසක් තියෙන කාරණා ගණනාවක් තිබෙනවා. මට හිතාගන්න බෑ ඇයි මේ ක්‍රිකට් ආයතනින්වත් මේවා හොයලා බැලුවේ නැත්තේ කියලා. ඒ පුහුණුවීම් වලට බෝලෙවන පුද්ගලයෙකුයි ක්‍රිකට් කණ්ඩායමත් එක්ක ගැවසෙන පුද්ගලයෙකුයි තරඟ පාවා දීමේ වැඩපිළිවෙලකට උදව් දෙන්න පුළුවන් තැනක ඉන්නවයි කියන්නේ මහා භයානක කාරණයක්. ඒ නිසා මම මේක මූල්‍ය අපරාධ කොට්ටාසයට වාර්තා කළා. මම හිතන්නේ ඒ අදාළ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරයි. ඒ වගේම කුසජනිත් පෙරේරා ක්‍රීඩකයාගේ තහනම පිළිබඳව අපි යම්කිසි විදියකට අභියාචනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් දියුරා පොරොන්දු වෙනවා කිසි වෙලාවක ඒක කරේ නැහැ කියලා. මොකද